මේ රූපේ දියා හඳින් බලන්න මේක තියෙන ගස්වැල්, ගල් වැලික් වතුර මේ ඔක්ක හැදිල තියන්නේෙ කොහොමද කියලව වෙඇල හිතළතිෙනවද. එවා හැදිල තියෙන්නේ පරමාණු නම් කුඩා අංශුව අති විශාලි ප්‍රමාණයක් එකතු වෙලා. හරියට වැලිකෑට ගොඩක් එකතු වෙලා වැලියවුරක් කැෙනනවාගේ දැන් ම ඒකිව පරමාණුගෙන හල තියනවද ඕනෑම දෙක් ඇැෙන්නේ මේ ව පමාණු ොඩක් එකක්තුවෙ. පරමාණු ගොඩක් එකට එකතු වෙලා මුළ දර්‍රව්්‍ය වෙනවා මෙ මුලදරොබ්වය හඳුනගන්න අපිට වගේම යාලටත් නම් දීල තියෙනඒවගේම එයාලට අන්‍ය වූ සංකේතත් තියෙන මෙ මුලද්‍රොබ්්‍ය වල සංකේත ගෙන සැලකල බැලුවෝත් සමහර මූලද්‍රෝව්‍ය නම් කරලා තියෙන්නේෙ ඒවා ඉංග්‍රීසි නම්ේ මුල්ලකුරේ උදාහරණ විදිහට හයිඩ්‍රිජන් කාබර්න් බෝරොන් නට්‍රජන් ජ ෆලෝෙන් පොස්පොරස් සල්ව වැනි මුල්ල ද්‍රොව්‍ය සලකන්න පුළුවන් සමහර මුූල ද්‍රව්‍ය අම්රලා තියෙන්නේ ඒවායේ ඉංග්‍රීසි නමේ මුල්ලකුරු දෙකින්. උදහරණ විදියට හීලිය, ලිතිය, බෙරලිය, නියෝන්, ඇලුමිනිය, සිලික, ආගන් වැනි මුල් ද්‍රොව්‍ය සල කන්න පුුව වත් සම්හර මුල ද්‍රවීවල සංකේතය එහි ඉංග්‍රීසි නමට වඩා හාත් ප්‍රසිීම වෙනස් මේකට උදාහරණ විදියට සෝඩියම් පොටෑසියම් සිල්ව වැනි මුල ද්‍රොව්‍ය සලකන්න පුළුව ඔයාල කවදහරි අනු කියලා ෑමක් ගැන ගෙනගෙන තිනවාද මේ අනු කියන්නෙමනවද අනුවක් කියන්නේ පරමාණු දෙකක්කරි ඊට වැඩි ගණනක්කරි එක තුකින් හැදුුණු ඉතාම කුඩා අංචුව මේ අනු එකම වර්ගේ පරමාණු එක තුළ හැදුණු සම පරමාණුක අනු කියල හනුන්ගනු. එකම වර්ගේ පරමාණු දෙකක් එකතු වෙලා හැදනු දී පරමාණුක කියලා හනුන්ගනු.oxyජ, ni, Floෝන්, Hyජ, ලෝර, ෝම මේක උදාරු ඉදිර සලන්න පුළු. එකමවර්ගේ පරමාණු හතරක්න චතුරු පරමාණුකනු කියලා අනුන්ගෙනු. පොස්වරස් මේකට හොඳ උදාහරණය ඒගේ එකමවර්ගේ පරමාණු ගොඩක් එකට එකතු වෙලා හැදුුණ අනුවලට කියන්නේ බහු පරමාණු කණු කියල උදාහරණයක් විදිහට සල්ප සල්ගන්න පුළුවො. අපි කලින් කිව්ව අනු විවිධ වර්ගවල පරමාණු එකතු වෙලා හැදිල තියෙනවන ඒවට කියනන්නේ විශෂම් පරමාණු අනුගේේ. මේවා සංයව කියලත් හඳුම්ගනවා. මේවත් දීපරමානුක ත්‍රීපරමානුක චතුරුපරමාුක බහු පරමාණුක විදිහට බෙදන්න පුළුව. යියිජෙන් අයඩයිට් දී පරමාණුකන්වා. ජලානුව ත්‍රී පරමාණුකයි. ඇමෝනිිය චතුරු පරවාණුකන්ුවක්. සල්පීුරික්කම්ලය බහු පරමාණුකනවා. අරි අපි දැම් බලමු පරමාණුවා අනුුවල සකන්ද දෙම් අනින්න්නේ කොහොම කියලා. ඒම කල එකක් ගැ දන්න නොද ඒම්මිය කියන්නේ ඇටමික් මෑස් යුනිට් කියන එක කෙටින් මේ ඒමිය නම් ඒකගේ හනුන්වලදීලා තියෙන්නේ පරමාණු හා අනුවල ස්කන්දය මනන්න හයිදදුජම් පරමාණුවක ස්කන්දය ඒිය එකක් ලෙස සලගනෝ එතකොට ඔක්සිජන් පරමාණුවක ස්කන්දය ඒියු දාසය නයිට් ්‍රජන් පරමාණුවක ස්කන්දය ඒමියු දා හතර කාබන් පරමාණක ස්කන්දේ ඒම දොහක් ලෙසත් සැලකෙන ඔයාලට මුලද්‍රොව පරමාණුුවල ස්කන්දයන් දැනගන්න ඔන්නම් අවරතාවක්ගුවෙන් බලාගන්න පුළුවන්. මීලකට අපි අනුවක ස්කන්දයවයනීදී බලමු. අනුවක ස්කන්දයවා ගැනීම ඉතාන් පහසු. උදාහරණයක් විදිරයට අපි ජලානුවගම ජලානුවය හයිඩ්‍රජන් පරමාණු දෙක් ඔක්සිජෙන් පරමාණුවක්තිනෙනවානි. එතකොට හයිද්‍රජන් පරමාණු දෙකේ ස්කන්දය ඒම්ියු දෙකයි. ඔක්සිජන් පරමාණු ස්කන්දය ඒම්මියු දසේ. මේදගේක කොල අපි ජලානුව ස්කන්දේවාගන්න පුළුව. ඒ එමියු දහටයි දැන් අපි ඇමූුණනියානුවක ස්කන්දයහ වෙල බලු ඇමෝනියානුව නයිට්‍රිජෙන් පරමාණුවක්කා හයිටිජන් පරමාණු තුනක් තිනවා හියිට්‍රජන් පරමාණු තුනේ ස්කන්දය එමියු තුනයි නයිට්‍රජන් පරමාණය ස්කන්දය එමයු දහතර මේටික එකතු කළ හම ඇමූනියානුවක ස්කන්දය එමියු දාහතක් කියලා ලැබෙනවා මම කලින්කිව විදිහට මෙ පරමාණු හා අනු ඇසට ොපෙනෙන තරමේ ඉතාමත්ම කුඩා අංශුවර්ගය. මේ නිසා පරමාණු හා අනුමැනගන්න පහසු වෙන්න මවුලේ කියලා ඒකයක් හඳුන්ගල දීල තියෙන. ඇත්තට මොකක්ද මේ මවුලේ මවුලයක් කියන්නේ පරමානුහරි අනුහරි අයනහරි ඕනෑම දේක හයදශම බින්දුවයි දෙක වැඩිකිීම දහයි විසිතුන්ගන බලයක අංශුප්‍රමාණයකට අංශුවර්ගේ මුණාවනත් මුණහරි අංශුමෝලයක් ගත්තුත් ඒක තියෙන්නේ ඒ අපි සැලකුවා අංශුවර්ගේ අංශු හයයි දශම බින්දුවයි දෙක වැඩි කිරීම දහය විසිතුන් වන බලයක ප්‍රමාණයක්. තේරුම්ගන්න ටික කමාරයවගේද. එනං වැල මෙම හිතන්න ව අපි අඹගිටි දුසිමක් ගත්තොත් ඒ දුසිමි තියෙන්නේ අඹගෙඩි දොළහයි ඒ වගේම අපි අඹගෙඩි මවුලයක් ගත්තොත් එතැන අඹගෙඩි හයයි දශම බින්දුවයි දෙක වැඩි කිරීම දහයි විසිතුන් වන බයක ප්‍රමාණයක් තියනු. ඒ වගේම සෝඩියම් පරමාණු මවුලයකත් අයිටු අනුමවුලේකත් පොටැන්සියම් අයන මවුල්ලේ එකකත් තියෙන්නේෙ ඒ ඒ අංශුවල හයදෙශම බිින්දුවයි දෙක වැඩිකිරීම දහයි විසිතුන් වන බලයක අංශුර්මාණය මංහිතන්නේ දැන් මේ මවු්ලේ කියනෙක් ගැන ඔයාලට හොඳා දහසක් ඇති. මේ ගැත් හිතන්නකු බනිස් දුසුමිකුයි සොසේජෙස් දුසිමිකු වී අරගෙන කවුරුත් කන්න කැමැති ොසෙජෙස් බනිස් දුසික් කදාගන්න පුළුවන්. ඔය මම කිව විදිහටම බේරියම් පරමාණු මවුල්ලෙුයි අයඩීන් අනුමවුලෙුයි එකතු කරලා අපිට බේරියම් අඩයිඩ් මවුලයක් කදාගන්න පුළො ඒකන්නේ බේරියම් පරමාණු අයදශම බින්දුවයි දෙක වැඩිකිරීම දහයි විසිතුන් වන බලයක ප්‍රමාණයෙකුයි අයඩීන් අනු හයදශම බින්දුවය දෙක වැඩිකිරීම දහය විසින් වන බලයක ප්‍රමාණයෙකුයි අරගෙන බේරියම් අයිඩයිඩ් අනු අයදසිෙම බිද ෝය දක ඩිකිරීම දහයි විසිතුන් වන බලයක ප්‍රමාණයක්හදාගන්න පුළුව. ඒ අපි කතා කළේ මවුලේක තියෙන අංචුප්‍රමාණයග. දැන් අපි මවුලේක ස්න්දය ගැන හිතල බල. මේක ගැන කතා කරන්න කලින් ඔයල හිතල බලන්න අඹගිඩි දුසිම්කයි වීඇට දුසිම්කයි ස්කන්දයඒක සමානද කියලා නෑනේද. ඒවාගේ තමයි මවුලවල සන්දයන් ඔයාල සැ මුූලදරවේ මුූලදරවයටට වෙන. උධහරණයක් විදිහට ඇලුමිනිියම් මවුලේකස්කන්දයයි කොප මවුලේකස්කන්දය වෙනස් තව දාහරණයක් සල කළ බල ජලා අනුමවලේකස්කන්දයයි ඇමෝනියා අනුමවලේකස්කන්දයත් සමන නෑ එතකොට මේ මෝලේක ස්කන්දී ගැනමක් මේ මවුලේක ස්කන්දය මනින්න කොමද අපි කලින් එකන ගත්ත විදිහට බේරියම් පරමානුවක ස්කන්දය වෙන්නේ ඒමියෝ එකසිය තිස් හතයි දශම තුනක් එතකොට බේරියම් පරමාණු මවුලේක ස්කන්දේ වෙන්නේ ග්‍රෑම් එකසිය තිස්සාතයි දශම තුළා මෙතැනිදි වෙන්නේ හරිම සරල දෙයක් අපි ඒමිය් වලින් තියෙන පරමාණු ස්කන්ද ග්‍රෑම් වලින් ලියනු අයිට වනුවකස්කන්ද ඒම්ියු දෙසිය පනස්තුනය දශමටක් එතකොට අයිට අනු මවුලේකස්කන්දය වෙන්නේ ග්‍රෑම් දෙසිය පනස්තුනය දශ මටක් දෙැන්න අපි ජලානු මවලේකස්න්ද හෙලබල ජලා අනුවක හහිටිජිම් පරමාණු දෙක් තියෙනවා මේ පරමාණනු දෙකේ ස්කන්ධය ඒමියුද් දෙකයි ජලානුවක ඔක්සිජිම් පරමාණු එකක් තියනවා එතකොට ඔක්සිජිම් පරමාණු ස්කන්ධය ඒියුද දසේ එමනං එටෝ අනුවකස්කන්දය ඒම්යුද්දහටයි එකනි ජලානුවකස්කන්දය ඒම යුදහට එහනම් එෝ අනු මවුලේකස්කන්දය කලින් කිව්ග වගේ ජලානයකන්ද ග්‍රෑම් ලින් ප්‍රකාශලලානම් හරි ේද එකන ග්‍රෑම් ද හට බි මේ පල්මාණනික් නැත්නම් කොප සල් ේට්නු මවුලේ එක කන්දය හොළ බල කොපසල්ෆේට් අනුවක කොප පරමාණු එකකුයි සල්ප පරමාණු එකකුයි ඔක්සිජම් පරමාණු හතරකුයි තියෙනු කොප පරමාණු ස්කන්දය ඒම්මියු හැටතුන දශම පා සල්ප පරමාණු ස්කන්දය ඒම්මියු තිස් දෙක. ඔක්සිජම් පරමාණු හතර ස්කන්ද එක පරමානුවක ඒමියු දාසේ බැගින් හතර ගුණ එක කියන්නේ ඒමිය හැට හර මේ ඔක්කම එකතු කලාම කොපසල් ට අනුමකස්කන්දයේ ලබෙන ඒන් ඒම්ියූ එකසිය පනස් නමය දශම පහ එනම් කොපසල්ෆෙට් අනු මවුලන්ද කොපසල්ෙට් අනු මවුල එකකස්කන්දේ වෙන්න එතකොට ග්‍රෑම් එකසිය පනස් නමය දශම පහක් අපි දැ මූල ද්‍රව්‍ය හා සංයෝකිීපයක මවුලවල්ල ප්‍රමාණයන් බලමු මේ තියනි කොපර්සල්ෆෙට් මව්ලයක්. මේ තියනි රස දිය මවුල මේ තඹ මවුල්ලය මේ සීනි මවුල්ලයක් මේ වීඩියවින් මවුලය පිළිබඳ හොඳ අදහස කයාලට ලැබෙන්නැකි ලපිතනවා විද්‍යත්මක සංකල්ප සහිත තවත් මේ වගේ විඩියෝකින් ඉදිරිියදී හමුුම්